එතකොට ඒ නිසා මට නම් හිතෙනවා මෙතෙන්දී අපි සතියේ කියලා හිතලා කියන අපිට මේ දේවල් ඇහෙන දේ කපා හැරලා නිකන් වචන මාත්‍රයෙන් අරගෙන ඒක නිකන් පිටපතට දානවා කියන එක ඒකමයි සතිය කියන්නේ කියලා ගැනීමත් මං හිතනවා ඒක එක අතකින් අර සතියේ කෘත්‍යය අපි බාල කිරීමක් කියලා. හැබැයි ඊට වඩා ඉතින් ගැඹුරු නැත්නම් පුළුල් වීමක් තියෙනවා. අපි සතියෙන් අහගෙන ඉන්නවා, මයින්ඩ්ෆුල් ලිස්නින් එකක් තියෙනවා. ඊළඟට මේ අර්ථයත් ඕනම් වැටෙනවා. එතනට තව පොඩ්ඩක් එහාට ගිය ගතියක් තියෙනවා, නුවණක් ඉදිරියට තියෙනවා. ඊපස්සේ අපි පොතරත් නැත්නම් කොලේටත් මේ දේ ගන්නවා. එතකොට අපි පිටපත් කිරීමකුත් කරනවා. ඒ නිසා මුලදී නිකන් අපිට හැඟෙනවා මේ සතියෙන් කරන්නේ නිකන් අපිව කපාහරනවා අනිත් ඒවායෙන් ඔක්කොගෙම්ම. දැන් හිතන්න අපි සක්මනක් කරනවා කියලා. අපි සක්මනක් කරද්දී පාදයට අවධානය යොමු කරනවා. ඉතින් එතකොට අපිට නිකන් හැඟෙන්නේ එතකොට මට ඇහෙන රූප ගැන ඇහෙන සද්ද ගැන මට ගාරක් නැහැ, පේන රූප ගැන ගාරක් නැහැ. අනිකුත් ඒ ඉන්ද්‍රයන් හා සම්බන්ධයෙන් මට වටිනකමක් නැහැ. මම ඒ වුණාට මේ පාදයේ ස්පර්ශයට තමයි හිත තියන්නේ. ඉතින් එහෙම හැඟීමකින් තමයි අපි සක්මනක් පටන් අරගෙන කරගෙන යන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපි මේ මට්ටමේම දිගටම ඉන්න ඕන කියලා. සතියේ විස්තර වීමක් පුළුල් වීමක් සිද්ධ වේවි. එතකොට යම් පමණක ඇහිීමක් පෙනීමක් දැනීමක් සිද්ධ වේවි. හැබැයි අපිට පුළුවන් ඒවත් එක්ක මේ ඉන්වෝල්ව් වෙන්නේ නැතුව, ඒවත් එක්ක දිගට යන්නේ නැතුව, ඒවත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැතුව හැබැයි හිත තමන්ගාව තියාගෙන මේ පාදයට දාන්න පුළුවන්කමක් ඇති වේ. ඒ වගේ තමයි මෙතෙන්දිත් අපිට ඕනේ නම් පිටපත් කිරීම කරන්න පුළුවන් අර්ථයට යම් පමණක අවධානයක් දීගෙන. සම්පූර්ණම අර්ථය කපා දමලා නිකාං ඔහේ ඇහෙන දේ වචන ටික විතරක් විතර ලියනවා කියන එක මට හිතනවා ඒක සතියේ එක මට්ටමක් විතරයි. හැබැයි ඔක තව තවත් එහාට යනකොට සතියේ නිකන් පුළුල් වීමක් එක්ක අර්ථයක් දැනගනිමින් ඒක පොතටත් නැත්තම් පිටපත් කිරීමකුත් කරමින් යන්න පුළුවන් කමක් ඇති වේවි. ඒ වගේ හැකියාවන් මේ සතිමත් බව තුළ තියෙනවා. මොකද අර ඕවරෝල් බලන ගතිය මේකේ සතියේ එක කොටසක්. දැන් අපි සක්මන් කරද්දිත් අපිට නිකන් හැඟෙන්න පුළුවන් මේ මම නිකන් මේ පාදයේ අටිපතුලේ ස්පර්ශයට පමණයි හිත දාගෙන යන්නේ කියලා. ඒක අත්‍යවශ්‍යයි. ඒක පළවෙනි පියවර වශයෙන් අපි කරන දෙයක්. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ මම මුළු කය දිහා බලාගෙන යෑමේ හැකියාව මාතුල නැහැ කියලා. යම් අවස්ථාවක අපි සතිය දියුණු කරගත්තට පස්සේ ඔන්න ඔය ඕවරෝල් දකින්න හැකියාව නැත්තම් ඕවර්වියු එකක් වගේ දකින්න හැකියාව මුළු කයම දැන් සක්මන් කරන ආකාරය කොහොමද දැන් මේ මුළු සිදුවීම සිද්ධ වෙන්නේ කියලා අර එළියට ඇවිල්ලා බලන ආකාරයේ පරතෝ බැල්ම මේකේ තියෙනවා. හැබැයි අපි යම් අවස්ථාවකදී තියෙන්නේ ඒක නෙමෙයි. අපි යම් අවස්ථාවකදී තියෙන්නේ සමහරවිට මේ යටිපතුලේ දැනෙන ස්පර්ශය ගැන විතරක් අවධානයක් තියෙන. ඒ නිසා ওই අවස්ථා දෙකම තියෙනවා. එක පැත්තකින් අපිට කියන්න පුළුවන් ඒ හොඳට ફોකස් කරපු ඇටෙන්ෂන් එකක් එක අවස්ථාවකදී ගන්න පුළුවන්. තවත් එකකදී එහෙම එක පර්ටිකියුලර් තැනකට ફોකස් කරපු එකක් නැහැ. නම් ඕවර්වියු එකක් ගන්නත් පුළුවන්. ඉතින් ওই අවස්ථා දෙකම සතියට වළංගුයි. දෙකම තියෙනවා, දෙකේම හැකියාවක්, ඒ දෙකේම යම් යම් මේ ආනිසංස වාසි තියෙනවා. ඒ නිසා දෙකම පාවිච්චි කරන්න තමයි අපි යම් යම් මේ අවස්ථානුකූලව දෙකම පාවිච්චි කරන එක තමයි වැදගත් වෙන්නේ. මම පින්චල කියනවා තුන්වෙනි ප්‍රශ්නේ මම ඉංග්‍රීසියෙන් අහන්නම්. බන්තේ, this is when we are talking to another person, he want to know how to maintain the mindfulness. ඒවන් සරණයි. මොකද්ද? Can you repeat it මොදිද? When you are talking to another person, how to maintain the mindfulness, whether it's with the words or the thinking, yeah, or okay. Basically, I mean, when we are talking immediately, it is difficult to maintain mindfulness because sometimes we being fairly involved with what we are talking, because that involvement probably take our attention totally to the content, and so that we might not be sometimes mindful, rather we maybe start thinking about the content and we start analyzing about the content, something like that can happen. But anyway, as we develop mindfulness, we may have a situation, even though we are talking, still we can be somewhat aware of what we are talking, and again somewhat aware of what we are thinking, and we can be aware of how we are reacting. We can be aware of someone else's, the other person's, other party's reactions. So likewise, we can see the overall situation as well. So that is actually may not happen immediately. So that's why typically it is a bit difficult to
develop mindfulness while talking, because a fair amount of involvement is there, fair amount of thinking is there, analyzing is there, listening is there. It's a little complicated activity. But as you gain the capacity, as you gain the skill, so this also become possible, because particularly when you are able to look at the mind, once you reach the Cittanupassana, then fairly you may be able to do this, because while talking also you can look at your mind. How I am reacting? Am I reacting? Am I sort of getting angry during this discussion? Or am I getting too much interested about this discussion? Or am I able to maintain a fairly balanced mentality while this discussion? Or am I trying to impress the other party? So likewise, there are various mental states going on, changing while the discussion. So you can start watching that. On the other hand, when the other party is talking, you can start a very mindful listening. So that's another way. So likewise, during the talking, during a discussion, basically at the beginning it would be difficult, but as you are improving, as you are progressing, it becomes possible. හතරවෙනි ප්‍රශ්නය සානස ගරුණී ස්වාමීන් වහන්ස රැකියාස්ථානයේ ඇති වූ විශේෂිත හේතුවක් මත හිත කැළඹුණු දිනයකි නිවසට පැමිණියද මොන කාර්යයක නිරත වුවද අදාළ වැඩේ සමග සතිමත් වීමට බාධාවක් වශයෙන් රැකියාස්ථානයේ සිද්ධිය නැවත නැවත සිතට එයි හිත පිට ගිය බව සතිමත්ව දකින හැම අවස්ථාවෙම අදාළ සිද්ධිය මතක් කර නැවත සතිමත් වීමට උත්සාහ කළෙමි කෙසේ නමුත් දින කීපයක් ගතවන තුරු මනස කැළඹී අසතිමත්ව සිටි බව අද්දුටුවෙමි. විතක්ක අතර පැටලී සිටි බව දැනුනි. සිත කැළඹුණු අවස්ථාවක සතිය වඩන්නේ කෙසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඉතින් හිත කැළඹුණු අවස්ථාවක තමයි ඉතින් ඇත්තටම හුඟක් වෙලාවට ඔය සක්මන එහෙම ප්‍රයෝජනවත් වෙන්නේ. ඔතෙන්දි පරයන්කේන් හුඟක් වෙලාවට කරන්න අමාරුයි. සක්මනේදී අපි බොහොම සැහැල්ලුවෙන් අර විතර්ක වලට එන්න ඉඩ දිදී හැබැයි ඒවට අපි අනුග්‍රහ කරන්න යන්නේ නැතුව ඒවත් ආපු දෙන් හැබැයි අපේ පාදේ වදිනවා පොළවේ ඒ පාදේ වදින අවස්ථාව නැත්නම් ඒ ස්පර්ශය නිකන් හිතට එතෙන්ට එන්න කරන සීකැඳ වීමක් කරගන්නයි තියෙන්නේ. ඒ යම්සි ගොරෝසු අත්දැකීමක් පාදේ ස්පර්ශයත් එක්ක නැවත නැවත සිද්ධ වෙනවා. ඒ අතරේ අර විතර්කයක් එනවා. හැබැයි මේ ගොරෝසු ස්පර්ශයට අපි පොඩ්ඩක් තැන දෙනවා. අර එන විතර්කය කඩනවා තැන් තැන්වලදී. එතකොට මොකද වෙන්නේ අර විතර්කයේ තියෙන ප්‍රබලතාවය එන්න එන්න හීන වෙනවා. ඒ වෙනකොට පොඩ පොඩ අපේ කයට නැවතත් හිත එන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට අර විතර්කේ නිකන් දුබල වෙලා, හීන වෙලා, අහුසෙලා යාවි. මොකද දැන් අපේ හිත පොඩ පොඩ අපි ගාවටම ඇවිල්ලා තියෙනවා. කායන පස්සනා පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපි වෙන උපක්‍රම ගන්න වෙනවා. නිකන් අර විතර්ක සමනය කරන වෙන උපක්‍රම තියෙනවා. මයින්ඩ්ෆුල්නස් නෙමෙයි. අපි ඒ විතර්කේ වෙනකොට වෙන විතර්කයක් පාවිච්චි කරන්න පුළුවන්. වෙන කරුණක් ගැන හිතන්න පුළුවන්. ඒතර රිප්ලේස්මන්ට් මෙතඩ් එකක් පාවිච්චි කරන්න. එතකොට එහෙමත් නැත්නම් මේ විතර්ක පටන් ගන්නදී අපි ටිකක් සතිය එහෙම දිනු කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඕනනම් මේ විතර්ක පටන් ගන්නදී ඒක ඊට කලින් විතර්කය මොකද්ද ඊට කලින් විතර්කය මොකද්ද කියලා ඕනනම් ටිකක් බුලට් යන වගේ ක්‍රමයක් චිත්තානුපස්සනාකේ වඩලා තියෙනවා නම් කරන්න පුළුවන්. එතනත් ඉතින් ටිකක් මයින්ඩ්ෆුල්නස් මෙතඩ් එකක්ම තමයි. එහෙමත් නැත්නම් ඉතින් මේකේ ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේක කල්පනා කරලා වැඩක් නැහැ වෙච්ච දෙයක්. දැන් මේක මට හදන්න බෑ. මේක කල්පනා කරා කියන එකේ සමාහලට මගේ නිකන් කාලනාස්ති වීමක් තියෙනවා. ඒත් පොඩ්ඩක් අර හේතු ගැන්වෙන පරිදි තමන්ටම නිකන් තමන් කවුන්සලින් කරනවා වගේ දෙයක් මේ කරගන්න පුළුවන් නම් එතනදි සමාහට ඒක දුර්ලභ යන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ සායනස ගරණන් සායන් වහන්ස සෑම සත්‍යන්තයකම විදුල අතු ගෑම සතිමත්ව සිදු කිරීම පුරුද්දක් කරගෙන සිටිනි. සමස්තයක් වශයෙන් අතු ගෑමේ ක්‍රියාවලිය සතිමත් විමේදී නොදැනීම හිත පිටගොස් නැවත අතීත කතා සහ අනාගත කටයුතු වල සිත පැටලී ඇති බව ටික වේලාවක් ගිය පසු සිහිපත් වේ. නැවත සතිමත් වීමේදී අපරාධයේ මෙච්චර වේලා මොනවද මේ හිතලා තියෙන්නේ කියා සිතේ. මේ தත්ත්වය මගහරවා ගැනීමට අතුගෑම සතිමත්ව සිදු කිරීමට උපායක් වශයෙන් ක්‍රියාවලිය වරකට එක් කාර්යයක් පමණක් තෝරා ගනිමින් සතිමත් වෙමි. උදාහරණයක් වශයෙන් පිටක කොළරොඩු ඇහැට පේන හැටි, අතුගාන ශබ්දයේ කරන්ට ඇහෙන හැටි, ඉදල අතර දැනෙන හැටි, කුණුරොඩු ඉවත් කිරීමේදී සිතුවිලි අවසන් වී ගිය හැටි ආදී වශයෙන් එක් එක් කටයුතු වලට හිත මාරු කිරීමට කිරීමක් සිදු කළෙමි. නමුත් මේ නිවැරදි ක්‍රමයක් දැයි ගුරු උපදෙස් ඇතිව කළ දෙයක් නොවේ.
සතිය වර්ධනය වන ආකාරයට මිදුරු අතුගෑම සිදු කරන හැටි තවදුරටත් නිවැරදිව දැන ගැනීමට කැමැත්තේ. තෙරුවන් සරණයි. නෑ, උපක්‍රමයේ වැරද්දක් නැහැ. මොකද අර හිතට එකම අරමුණක් දීගෙන යන්න ගියාම සමහරවිට ඉතින් එතන අර යම් කිසි නිකන් බෝරින් ගතියක් එන්න පුළුවන්, ඒකාකාරී ගතියක් එන්න පුළුවන්. මේ එතකොට ඉතින් පොඩ්ඩක් අර ඕකේ තියෙන තව ටිකක් විස්තර හොයලා මනසට ඒකේ පොඩි ඉන්ට්‍රෙස්ට් එකක් හදලා දීලා ඒක ටිකක් නිමග්න කිරීමේ වැරද්දක් නැහැ ඉතින්. මේ පස්සේ පස්සේ නම් එකක් දිහා බැලීමේ වටිනකමකුත් තියෙනවා. මොකද එතෙන්දී ටිකක් අර ගැඹුරකට යනවා. දැන් හිතන්න අපි දැන් ඔය කරලා තිනවා වගේ විචිත්‍රත්වයක් මේකට එකතු කරනවා. යම් වෙලාවක් සද්ද ගැන අහනවා, යම් වෙලාවක් අතේ ස්පර්ශය ගැන බලනවා, යම් වෙලාවක් පේන දේක ඉන්නවා, යම් වෙලාවක් පාදයේ ස්පර්ශයත් එක්ක ඉන්නවා. ඒතර නිකන් අර පොඩ්ඩක් මාරු කර කර හැබැයි මේ කටයුත්තේ තමයි ඉන්නේ, වර්තමානයේ තමයි ඉන්නේ, කායानुපසනාවක තමයි යෙදෙන්නේ. පස්සේ ඕන හිත දිහා බලන්නත් පුළුවන්. ඒ වගේ අර විවිධත්වයකට ගන්න පුළුවන්. පස්සේ පස්සේ හැබැයි ඒ හැකියාව හැදිලා එනකොට නම් එකක උනත් ඉන්න පුළුවන් වෙයි. මොකද දැන් දැනට තියෙන ප්‍රශ්න තමයි අපි එකක ඉන්න ගත්තාම ඒක නිකන් ඒකාකාරී බව නිසා හිත පිට යන්න ඉඩ තියෙනවා. තාම අර හිතරම හිත තුළ සමාධිමත් ගතිය දිනුනලා නැති නිසා. හැබැයි පස්සේ එකඟතාවයේ හැදෙනකොට, සමාධිමත් භාවයේ හැදෙනකොට, අපි තුළ කාමච්ඡන්දය අඩු වෙනකොට සෑහෙනුට මේ පුංචි සරල මේ ක්‍රියාකාරකමක හිත සෑහෙන වෙලාවක් පැවැත්වීමේ හැකියාවක් ඇති වේවි. එතකොට නම් ওই තරම් අපි විවිධ දේවල් හොයාගෙන විවිධත්වයක් නැත්තම් වටේම යන්න දෙයක් නෑ. ඒ තෝරගත්ත එකකම පවත්වගෙන යන්න පුළුවන් වේවි. ඔයා මියුට් කරලා තියෙන ඔයාව. හරි, 6 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිය ප්‍රගුණ කිරීම සඳහා පොත් පරිශීලනය කිරීමට පුරුද්දක් වශයෙන් සිදු කරමි. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ගැන යම්කිසි ප්‍රමාණයකට අවබෝධයක් තිබුණද සිංහල මාධ්‍යයෙන් රචිත පොත් පරිශීලනය කිරීමේදී විශේෂිත සංඥාවක් සහ සංසුන් බවක් සිත් තුළ ඇතිවේ. ශ්‍රද්ධාවක් සහ සංසුන් බවක් සිත් තුළ ඇතිවේ. ඒ ඇතැම් විට සමාධිගත වූවාදැයි කියා සිතන තරමට සංසුන් වීමකි. එසේ නමුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශිත පොත් පරිශීලනය කිරීමේදී රාජකාරී ස්වභාවයක් සිතේ ඇතිවේ. මේ ඇතැම් විට පුරුද්දක් මත සිදුවන දෙයක් ලෙස හැඟේ. මගේ සිත පුරුදු අතර හිත හිරවී තත්ත්වගත වී ඇති තත්වයක් පවතී දැයි ඒ සහ එයින් මිදෙන ආකාරය පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මටත් හිතෙනවා නිකන් අපි ඒක නිකන් අර ඉංග්‍රීසි කියන එක අපි නිකන් ඔෆිෂල් ලැන්ග්වේජ් එකක් වෙලානේ තියෙන්නේ. ඒකට අපි ඒක නිකන් ගොඩක් වෙලාවට රාජකාරී මට්ටමකදී ඔෆිස් වැඩකදී එහෙම පාවිච්චි කරන මෙන්ටැලිටි එකක් ඉතින් අපි තුල ගොඩනගෙන්න පුළුවන්. සිංහල නම් ඉතින් ඒක අර මදර් ලැන්ග්වේජ් එක හින්දා ඒක ඉතින් අපිට මේක නිකන් උරුම වෙලා අපිට හරීම ඒක පහසු වෙලා ඒක නිකන් ඉබේ කිය වෙන ගතිය, ඉබේ පරිශීලනය වෙන ගතිය ඉතින් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉංග්‍රීසියෙන් එක් කරද්දි ඊට වඩා එහෙම වඩා ඊට වඩා තියෙන එක අර ඔෆිෂල් ගතියක් එන්න පුළුවන්. ඒවා හැබැයි වෙනස් වේවි. දැන් අපි ඒවත් නැවත නැවත පරිහරණය කරද්දි ඉංග්‍රීසිත් තින් සිංහල දැන්ටම ඒවි. එතකොට මම හිතන්නේ ඔතන සතියටම අදාළ වැඩකට වඩා හිතේ තාම අර ඒක අපි ගත්ත ආකල්පමය වෙනසක් වෙන්නත් පුළුවන්. අපි හිතන් ඉන්නවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා නිකන් පොඩ්ඩක් ඒක තත්ත්වගත වීමක් වෙයි කියලා තියෙන වගේම වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් නැවත නැවත කරන්න. මේකේ වැරද්දක් නැහැ. නැවත නැවත කරද්දි මේකේ අනිත් එක භාෂාව පිළිබඳ හොඳ පුතුලත්වයක් ඒ අපිටම ෆ්ලුවන්සි එකක් හැදෙනකොට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් ඉතින්. 7 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පුරුද්දක් වශයෙන් ඉතා වේගයෙන් දිනපතා කටයුතු කරන අයෙක්මි. ආහාර ගැනීමේදී කටයුත්ත සතියෙන් කිරීමට උත්සාහ කළෙමි. කෑම අන්නනවා, හපනවා, ගිලිනවා ආදී වශයෙන් ගොරෝසු කටයුතු වලට සිහිය පිහිටුවා ගැනීමට හැකිවිය. නමුත් රස බැලීම, සුවඳ වෙත සිත යෙදවීම ආදී කටයුතු මගහැරේ. වේගය අඩු කරගනිමින් සතිය වැඩි කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. චුට්ටක් ආයි කියන්නකෝ මොකද්ද? ආහාර ගැනීමේ කටයුත්ත සතියෙන් කිරීමට උත්සාහ කරන කරමි කියලා තියෙන්නේ. කෑම අරනවා, හපනවා, ගිලිනවා ආදී වශයෙන් ගොරෝසු කටයුතු වලට සිහිය පිටව ගැනීමට හැකි විය. නමුත් රස බැලීම, සුවඳ වෙත හිත යොදවීම ආදී කටයුතු මගේ හැරේ. නෑ නෑ, ඒක දැන් වෙලා තියෙන්නේ. ඔව් හරි. දැන් වෙලා තියෙන්නේ දැන් උතන්දී අපිට ඔක්කොම එකපාර අල්ලන්න ගියොත් පැටලෙනවා. දැන් හිතන්න අපි උත්සාහන්ත වෙනවා. දැන් හිතන්න අපි හක්මනකින් අපි පොක තේරුම් ගමු. අපි සක්මනේදී දැනීම් ගොඩක් තියෙනවා. පාදයේ එසවීමකුත් වෙනවා, ගෙන යාමකුත් වෙනවා, තැබීමකුත් වෙනවා. තැබුවට පස්සේ විලුඹේ ස්පර්ශයත් සිද්ධ වෙනවා. ඊළඟට ලේ වකේ ස්පර්ශයත් සිද්ධ වෙනවා.
පොට්ටේ ස්පර්ශයක් සිද්ධ වෙනවා, ඇඟිලිත් වෙන්වෙන් වශයෙන් ස්පර්ශ වෙනවා. දැන් මේ ඔක්කොම අපිට එකපාර කම්ප්‍රහෙන්ඩ් කරන්න අමාරු. ඒක තව මට්ටමක්. අපි මුලදී කරන්නේ නිකන් හුඟක් කාලාට මේ දැනෙන ප්‍රධාන දැනීමක් පාදක කරලා යන්තම් හිත වර්තමානට ගන්න සති මාත්‍රයක් තමයි මුලදී ඩෙවලොප් කරන්නේ. ඒක හැදිලා ආවට පස්සේ ඒක ටික ටික අර මේ සිහියට අමතරව සම්පජඤ්ඤය අපි තුල වැඩෙන්න ඕනේ. ඒකට අපි ඩීටේල් බලන එකට යන්න ඕනේ. එතකොට ඔන්න ස්ටේජ් එකට එනවා. ඒ වගේ මෙතෙන්දිත් අපි දැන් මේ කඩු බව කරන අවස්ථාවේදීත් එතනත් ගොඩක් විස්තර තියෙනවා. අපි බත් කටක් අනනා එකත් සතියෙන් කරන්න පුළුවන්. අර කටගාවට කිට්ටු කරන එකත් සතියෙන් කරන්න පුළුවන්. අපන එකත් සිහියෙන් කරන්න පුළුවන්. එතකොට ඒකේ විවිධ රස දැනගන්නා එකත් සිහියෙන් කරන්න පුළුවන්. ගිලින එකත් සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි තව තව ටියුන් වෙද්දි තව තව මේක එහාට යද්දි සමහර විට මේ අනන එකේදී තව විස්තර පේන්න පුළුවන්. ඊළඟට අපි හිතමු අපි කටගාවට මේ බත් කටන් ලං කරද්දී කැටේට කෙල උනන හැටි, ඒක ගැන විවිධ හිතේ යම් යම් විතර්ක පහළ වෙනවා. ඒ වගේ පැත්තක් දිනු වෙන්න පුළුවන්. තව විස්තර පේන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මේක හපනකොට කලින්ට වඩා රස දැනෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ අපි හිතමු තොල් වලට, දත් වලට, දිවට දැනෙන සියුම් සියුම් සංවේදනා දැනෙන්නත් පුළුවන්. දැන් මෙතන මේ විස්තර වීමක් තියෙන්නේ. අපිට එක පාටම සම්පූර්ණම විස්තර ගන්න බෑ. මුලදී ටිකක් ඉතින් ඔකේ සීමා සහිතව තමයි එන්නේ. ඒ කියන්නේ එච්චරම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. අපි ටික ටික සතිය දියුණු වෙන්න විස්තර බැලීමට යම්කිසි හිතේ උනන්දුවක් ඇති කරාම විස්තර වැඩි වැඩියෙන් පේන්න ගන්නවා. ඒක ප්‍රමාණිකුලව වර්ධනයක් වෙන්නේ. ඉතින් අපි එක පාටම ලොකු දේවල් කරන්න ගියාට ඉතින් එහෙම අසාර්ථකයි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. පියවරෙන් පියවර ගැඹුරට යන ගතියක් තමයි පේන්න තියෙන්නේ. අවසන් ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, ගරුවරණීය ස්වාමීන් වහන්ස, රැකියාව වෙත ගමන් කිරීමේදී මඟ දෙපස ඉතා උස්සස්ත්‍රියක් පෙන්නුම් කරයි. බොහෝ පිරිස් විනෝද වීම සඳහා උනන්දු වන ස්වභාවයක් නිරන්තරයෙන් අත්දකි. කෙසේ නමුත් මේ කිසිම දෙයක ගත යුතු ලීලාවක් නොමැති බව ආයාසයකින් තොරව මා සිතේ ඇති වෙයි. දුටු දේ මතින් ක්‍රියාත්මක වීමටත් අනුකරණය කිරීමටත් සිත තුළ විශේෂ උනන්දුවක් නොමැත. අනවශ්‍ය අයුරින් ප්‍රීතිමත් වන සහ දුක්වන අවස්ථාවන් වලට සහභාගී වීමට උදාසීන ගතියක් සිතෙහි ඇති බව වැටහෙයි. සතිමත් බව ප්‍රගුණ කිරීමේදී ඇති වූ තත්වයක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මට හිතෙනවා දැන් සතිමත් බවම නෙමෙයි ඔතන තියෙන්නේ. හිත එහා ගිහිල්ලා ටිකක් විපස්සනාවට අදාළ කොටස් ටිකක් තමයි ඔතන තියෙන්නේ. සතිමත් බවෙන් ඔච්චර දෙයක් කරන්න අමාරුයි. සතිමත් බවෙන් පමණක් අමුතර විපස්සනාවකට අපි පෙළඹෙනවා නම් විපස්සනා සති දැන් සතිපත් බව කියලා තමයි තියෙන්නේ ඔක්කොටම මේ කට්ටිය පොදුවේ කියන්නේ. නමුත් එතන සතියට එහා ගිහිල්ලා අපි ගැඹුරකට දැන් ටික ටික යනවා. අධිපත්තාණය පටන් ගත්තේ නම් සතිපත් බව කියලා තමයි. හැබැයි එතන තියෙනවානේ පැති ගොඩක්. පළවෙනි දවසේ දකෝ අපි කතා කළානේ මේ සම්පජානකාරී හෝති. එතකොට ආතාපි සම්පජානකාරී වගේ පැති ගොඩක් අපි කතා කරනවා. දැන් මේ වීරයක් පවත්වනවා. මේ සතිමත් වෙච්ච අරමුණ ගැන ටිකක් හොයලා බලනවා. සම්පජඤ්ඤයක් වඩනවා. විස්තර වශයෙන් මේවා පේනවා. ඒ වේ හැසිරීම රටාව තේරුම් ගන්නවා. දැන් මේ නුවණක් වැඩෙනවා. සතිය පමණක් නෙමෙයි මෙතන තියෙන්නේ. සතියට එකඟ වෙලා එකතු වෙලා තියෙනවා සමාධියක්. සතියට එකතු වෙලා තියෙනවා වීරයක්. සතියට එකතු වෙලා තියෙනවා සම්පජඤ්ඤයක්, නුවණක්. මේ සාමූහික කුසලතා රසක සාමූහික ගුණයක් මෙතන තියෙන්නේ. විරත් පැතකින් කියනවා නම් මෙතන ඉන්ද්‍රිය ධර්ම ගැන තමයි අපි මේ කතා කරන්නේ. සද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් බුදුහාඳුර පෙන්නනවා. මේ සතිය තනියෙන් අපිට මේ උළුපාදක් වීමක්ම නෙමෙයි. සතිය තතින් තමයි පටන් ගන්න. හැබැයි සතිය එකතු කරගන්නවා හිමීට සමාධිය. සතිය එකතු කරගන්නවා හිමීට නැත්තම් වීර්ය වීර්යෙන් තමයි ආරඹන්නේ. එතකොට වීර්ය එකතු කරගන්නවා සතිය. සතිය එකතු කරගන්නවා සමාධිය. ඒ ටික එකතු වෙලා එනකොට ඔන්න සම්පජඤ්ඤය හරහා ඔන්න දැන් නුවණක් වැඩෙනවා. එතකොට මෙතන මේ ගොනු වීමක් තියෙන. හිත තුළ කුසලතා වශයෙන් ගත්තොත් හැකියාවන් වශයෙන් ගත්තොත් නැත්නම් අපි තු චෛතසික වශයෙන් ගත්තොත් චෛතසික රාශියක එකතු වීමක් මෙතන තියෙනවා. ඒත් මේවා වැඩෙන්න ඒ නුවණ දියුණු වෙන්න අපි සාමාන්‍යයෙන් කියන යථාභූත ඥාන දර්ශනයක් කියලා අපි තුල අවබෝධයක් ඇති වෙන්න මේ දේවල් ටික ටික නිකන් හිතින් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා යනවා කියන්නේ මේ අපි අර කලින් වගේ දේවල් වලට ලොකු වටිනකම් දෙන්නේ නැහැ. දේවල් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ, දැඩිව උපාදාන කරන්නේ නැහැ. ඒ වුණොත් හිත නිකන් හුදෙකලා වින්න යාගේ පාඩුවේ ඉන්න ඒ බඳු පැත්තක් හැදෙනවා. ඒ නිසා මේක මට කියන්න බෑ මේක මේ සතියෙන් පමණක් ආපු දෙයක් ප්‍රතිඵලයක් කියලා. ඊට වඩා පොඩ්ඩක් භවනාව විපස්සනාව වැඩිීමේ ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්.
බොම්පින් කියලා කියන සවනාංශ අපේ ලිඛිත වාර්තා එපමණයි අපිට ලැබිලා තියෙන. දැන් අවස්ථාව ලබා දෙනවා අපිට සවනාංශයෙන් දැනගන්න කරුණක් තියෙනවා නේද? නැත්නම් කමටහන් නාරි තියෙනවා නම් සුද්ධ කරගන්න මේ අවස්ථාව. හෑන්ඩ් රේස් කරන්න පුළුවන්. එතකොට අපිට අන්මියුට් කරලා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපිට විනාඩි කිහිපයක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා අවස්ථාව ලබා ගන්න පුළුවන් කැමති කෙනෙක්ට. දැනට කවුරුත් හෑන්ඩ් රේස් කළා අත ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ. මම හිතනවා එහෙනම් අපේ අවසන් කරන්න ඉදිරියට යන් මේ අවස්ථාව සඳ මල්පානේ සන්තිස් ස්වාමීන් වහන්සේ අත උසවලා තියෙනවා. කතා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතනදී අර ආහාර ගැනීමේදී අපිට අර දැනීම වලට අමතරව අපිට දැන් දාන වේදී තියෙන දේවල් ගැන අපිට හිතන්න පුළුවන් නේද? එහෙම පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් දානි තියෙන මොනවද කියන එක. එතකොට අපි එහෙන් දකින්න ටික හඳුනා ගැනීමත් මෙතෙන්දී ගන්න පුළුවන්ද කියන එක දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. පුළුවන්. හැබැයි අර හිතනවා කියන එකට නම් යන්න එපා. يعني අපිට හිතන්න පුළුවන් මේ දැන් ඒක සාමාන්‍ය කරන දෙයක් තමයි. දැන් මේකේ අපිටම බත් තියෙනවා. දැන් බත් වල කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මේ කාබෝහයිඩ්‍රේට් වල මම මේ නිකන් උදාහරණයක් කියන්නේ. ඔව් එහෙමයි සර්. කාබෝහයිඩ්‍රේට් වල අණුක භාරය මෙන්න මේකයි. මේකේ මෙන්න මේ පෝෂණ සංඝටක තියෙනවා. දැන් ඔහොම හිතාගෙන ගියොත් දැන් අපි මේ වෙන පැත්තකින් යන්න. එහෙමයි සර්. ඔව් එහෙම යන්න එපා. ඒ කියන්නේ විතර්ක අඩුවෙන් තියාගෙන හිත නිශ්ශබ්දව තියාගෙන යන්න පුළුවන් තරමට හොඳයි. දැන් මෙතෙන්දි මොකද අපි මේ මුල් කාලෙදී අපේ හිත කොහොමත් විතර්ක බහුලයි. අපේ හිත හිතන්න පෙළඹෙනවා. හිත කතන්දර ගොතන්න පෙළඹෙනවා. මේවා ගැන ඇනලයිස් කරලා නිකන් වාර්තා සපයන්න පෙළඹෙනවා. ඒක නෙමෙයි අපි ප්‍රොමෝට් කරන්න තියෙන්නේ. වෙනුවට නිකන් හිත සංසුන් කරන්න. හිත සමාධිමත් නැත්නම් සමාධිමත් කියනට හිත සතිමත් කරන්න සංසුන් කරන්න. ඒතර දැනීම් පැත්ත තමයි අපි වැඩි කරන්නේ. ඒතර හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියාගෙන වැඩ යන තරමට පහසුයි. මම හිතනවා ප්‍රශ්නේට පිළිතුරක් ලැබුණා. සමහර ප්‍රශ්න හිම ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව එකම අතක් ඇසෙලා තියෙනවා. අශ්විනි මහත්මියට ලබා දෙන අවස්ථාව කෙටියෙන් ඉදිරිපත් කරමු ප්‍රශ්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම සාමාන්‍යයෙන් මේ සිතීරි බහුලව තියෙන කෙනෙක්. අද ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී කියුණා අර මේ යම්කිසි කාර්යයක් කරනකොට දැන් හපනවා හපනවා ගිලනවා ගිලනවා ඒ විදිහට හිතන්න කියලා. මූලික අවස්ථාවේ මේ අවධානය රඳවලා තියාගන්න ඒ ක්‍රියාවට ඒක මං කළාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? ඔව් කමක් නැහැ. මෙතන අර කුංචි විතර්කයක් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන එකයි කරන්නේ. දැන් ඔක ඇත්තම බොහොම ප්‍රබලවන්දමින් මහසි ක්‍රමයේදී එහෙම පාවිච්චි කරනවා. නමුත් අපි මේක දිගට මෙහෙම කරන්නව නම් අවශ්‍ය නැහැ. දැන් හිතන්න අපි මේ කෑම කනකොට අනනවා අනනවා ඊටanse කටගාවට අපිතුම ගේනවා ගේනවා හපනවා හපනවා දැනෙනවා දැනෙනවා ගිලිනවා ගිලිනවා. ඉතින් ඕන්නම් අර විතර්කයක් වශයෙන් ඔබ කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පස්සේ පස්සේ අපේ හිත එකඟ වෙන්න ගත්තාම තේරෙවි මෙහෙම කියන්නේ විතර්ක කිරීම කියන එකත් බරක් කියලා. ඉතින් එතකොට අපි ඒක අඩු කරනවා. ඕනනම් ප්‍රධාන සම්දිස්ථාන කීපයක් විතරක් ඊළඟට ගන්න. අනනවා ඊළඟට හපනවා ගිලිනවා කියලා ඊපස්සේ අර ඕන්ට වඩා මේවා කරන්නේ ටිකක් අඩුවෙන් කරන. පස්සේ ඒකත් හත්තරලා දාන්න විතර්ක නොකර මෙනෙහි කිරීමක් නොකර පුළුවන් දැන් සංසුම් මනසකින්ම කරන්න. ඒතර ඒ මට්ටමට හිත හැදෙනවා නම් හැදෙන්න අවශ්‍යයි. ඒතකොට අපි නිවැරදිව අපි මේ භාවනාව සතිමත් බව දිනු කරද්දී ඒ මට්ටමට හිත හැදෙන්න අවශ්‍යයි. ඒතර මුලදී අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරාට වරදක් නැහැ. මේ හිත විචිත්ත බව වැඩි නිසා පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. වෙ ටික ටික හිත හැදෙනකොට හිත කීකරු වෙනකොට එතකොට මේ මේ මෙනෙහි කිරීම ප්‍රමාණය වශයෙන් ගත්තොත් අඩු කරන්න. අපි හිතන්න මේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේදී අපි මෙනෙහි කිරීම් රාශියක් භාවිත කරා. අපි මෙනෙහි කිරීම් 10ක් පාවිච්චි කරා කියලා. දැන් ටික ටික හැදීගෙන එනකොට ඒක අඩු කරන්න. දැන් මෙනෙහි කිරීම් 7කට සීමා කරන්න. දැන් මෙනෙහි කිරීම් 5කට සීමා කරන්න. මෙනෙහි කිරීම් 2කට සීමා කරන්න. අන්තිමට එකක්වත් අවශ්‍ය නැහැ. හැබැයි මුළු ක්‍රියාවේ එක සංසුම් මනසෙන් ඉන්න ඕන. මෙනෙහි කිරීම් නතර කරා කියනින් අදහස් වෙන්නේ නැහැ අපේ මනස සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රැක්ට් වෙලා කියලා. මේ මනස සම්පූර්ණයෙන් වෙන අරමුණු වල යමින් වික්ෂිප්ත වෙලා කියන එක නෙමෙයි මේ මෙනෙහි කිරීම් නතර කරනවා කියන්නේ. ඒ වෙනුවට මනස සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව මේ කටයුත්ත තුලම ඉන්නවා කියන එක. ඒතර කායික ක්‍රියාවක් සිද්ධ වෙනවා.
ඒ සිද්ධ වෙන කායික ක්‍රියාවත් එක්ක අපි සංසුම් මනසින් සිහියෙන් ඒ මොහොතේ ඒ ක්‍රියාවත් එක්ක වාසය කරනවා. ඉතින් එතනට ආව නම් එතකොට දැන් මේ මට්ටමේදී මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. මුලදී පාවිච්චි කරාට වරදකුත් නැහැ. මම හිතනවා එමාත් පිට පිළිතුර ලැබෙන්නේ නැති කියලා මොන හරි තව දැනගන්න ඕන නම් හෑන්ඩ් රේස් කරන්න පුළුවන්. මේ අවස්ථාව කරගන්නවා අද දින අපේ ලින්ක් Zoom ලින්ක් එක ලබා දුන්න ලක්මාල් මහතාට ස්තුතිවන්ත වෙන්න. ඒකෙම මේ සියලුම වාර්තාවල ප්‍රශ්න වල එකතු කරලා ඒක සකස් කිරීම සහ සූත්‍ර දේශනාවලියේ සාරාංශය ඔබ තිරයට ලබා දෙන්න කටයුතු කරේ චන්දිමා මහත්මියයි. චන්දිමා මහත්මියටත් බොහොම පිං කියලා කියනවා. අවස්ථාවක් කරගන්නවා එහෙනම් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න චන්දිමා මහත්මියට ආරාධනා කරන්න. ගෞරවනීය මහා සංඝරත්නයින්ද සිල්මෑණිවරුන්ගෙන්ද සද්ධා බුද්ධි සම්පන්න හිත මිතුරු මිතුරියන්ගෙන්ද අවසරයි. අපි මේ කාලය ගත කළේ සජීවී බුද්ධ ශාසනයක් ඇති යුගයක අතිශයින්ම ගම්භීර ධර්ම කරුණු මනාව සහ සරලව අධ්‍යයනය කරමින් ඒ අනුව ජීවිත සකස් කරගනිමින් පෙර පින් ඇති බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගනිමින් කටයුතු කළ අවස්ථාවකයි. ඒ සඳහා නිරන්තරයෙන්ම මඟ පෙන්වන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මීත්‍රික නිස්සලගමන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය ගෞරවනීය උදීරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ගුණ නුවණ ප්‍රථමයෙන් සිහිපත් කරමි. උන්වහන්සේගේ ශාසනික සේවයට මහත් වූ අනුග්‍රහයක් දෙමින් ලොවක් සනසන්නට ධර්මාලෝකයේ පතුරවන්නා වූ නිස්සරණ වන සේනාසනයේ ගරු කෘත්‍යාධිකාරී ගෞරවනීය පානදුරේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ මෙම සතර සතිපට්ඨාන සාකච්ඡා මාලාව සඳහා සෑම සෙන්සුරාදා දිනකම ඔබ වහන්සේගේ වැඩම කිරීම අපලද විශාල භාග්‍යයක් කොට සලකමු. අද දින අප විසින් සවන් දුන් සතර සතිපට්ඨාන ධර්මදේශනීන් සහ සාකච්ඡාවන් තුළින් අප ලැබූ දැනුම සහ අවබෝධයේ පිටුපස ඇත්තේ ගැඹුරු ධර්මයන් සරලව සංක්ෂිප්තව කල්යාණ මිත්‍රව ගුරු මුෂ්ටිකින් තොරව දේශනා කිරීමට ඔබ වහන්සේ තුළ පවතින නැනවත් බව සහ ගුණවත් බවයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ විසින් සිදු කරන මේ ශාසනික සේවය ඉතා ගෞරවයෙන් සහ සද්ධා භක්තියෙන් යුක්තව සිහිපත් කරමින් මේ ආත්ම භාව වශයෙන්ම නිවනින් සැනසීම පිණිස හේතු වේවා වාසනා වේවා යයි ප්‍රාර්ථනා කර සිටිමු. එමෙන්ම අපගේ සතිපට්ඨාන සාකච්ඡා මාලා වැඩසටහනේ ප්‍රථම අංගයේ මෙහෙවන සතිපාසලෙහි වැඩවසන ගෞරවනීය මාතලේ ධම්මදස්සන ස්වාමින් වහන්සේ මෙත් සිටින් අප සියලු දෙනා නිවර්ති මගට යොමු කරන ඔබ වහන්සේටද ගෞරවයෙන් යුතුව පින් අනුමෝදන් කර සිටිමු. භාෂා තිත්‍රයෙන් සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවන්ගේ ඒ ඒ දිනට අදාළ කොටස මනාව උච්චාරණ සහිතව සජ්ජායනා කරමින් අපව දිරිමත් කරන සිබා සරසවි අධ්‍යයන කටයුතු සිදු කරන මල්පානේ චන්ද්‍රතිස්ස ස්වාමින් වහන්සේටද පින් අනුමෝදන් කර සිටිමු. සැබෑ මිත්‍රත්වය අපට පෙන්වමින් අද දින වැඩසටහන මෙහෙයුම් මෝදිත මහතාටද අපගේ හදපිරි ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිමි. එලෙසින්ම සියලුම ධර්ම කටයුතු වලදී අපට නිතින් උදව්පකාර කරන හේමන්ත රණවක මහතාවත් ලක්මාල් මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරමු. එමෙන්ම අද දින මෙම වැඩසටහන් හා සම්බන්ධ වී සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් සිල් මෑණිවරුන් වහන්සේලාටත් සහ සියලුම සතිමත් හිත මිතුරු මිතුරියන්ටත් මෙත් සිතින් පින් අනුමෝදන් කර සිටිමි. ලබන්නා වූ නව වර්ෂයේදී සතිය වඩා වර්ධනය කරගනිමින් මේ ආත්ම භාව වශයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා ඇති පරිද්දෙන්ම ආනිශංස අත්දැකීමට සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේයයි වායයි එක සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. බොහොම පින් කියලා කියනවා චන්දිමා මහත්මියට අගනා පුණ්‍යානුමෝදනා සිදු කරාට. එහෙනම් වැඩසටහන අවසන් කරන්න මම ආරාධනා කරනවා චන්ද්‍රසන ස්වාමීන් වහන්සේට දෙවියන් පින් අනුමෝදන් කරලා අපි මේනම් වැඩසටහන අවසන් කරන්න. හොඳයි. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දවසේත් අපි එකතු වෙලා මේ අන්දමින් විවිධ පැති වලින් සතිපට්ඨානය අධ්‍යයනයකට නිරත වුණා. ඉතින් සාකච්ඡාවක නිරත වුණා. මේ විදිහට අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.
අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.